දෙන්නව දැක්කට පස්සේ මම හිතුවා අලුත් ඇක්ටර්ස්ලා කියලා. Why not? දෙන්නම ලස්සනයි. මොකද්ද ඔයාගේ නම? සුලක්ෂණ. ට්‍රේවට කියන්න. එයා හෙල්ප් කරා ඔයාට chance එකක් ගන්න. Yes, why not? අම්මෝ එපා. මගේ අප්පච්චි මට ගහලා එළවයි. මට මේ ඉන්න විදිය හොඳයි. තාත්තත් එක්ක දාවේ. මේ විහිළුවටත් කියන්න එපා අපි ඇඩ් කරන්න කතා කරා කියලා. අපිට ගුටි කන්න වෙන්නේ. අනිත් එක අපිට මෙතන ෂූට් එක කරන්න වෙන්නේත් නැහැ. ඉතින් කොයාට ඔටෝග්‍රාෆ් එකක් නැද්ද? අනේ මම ඔය පාවිච්චි කරන්නේ. ඒ මොකද? මං කැමති ජීවත් වෙන්නේ මගේ හිතේ. ඒ කියන්නේ කඩදාසි කොළ වල නෙමෙයි. ඇයි ඒ? එතකොට කාටවත් බෑනේ පිටු ඉරලා එයාව මගෙන් ඈත් කරන්න. ඒක ඇත්ත. මේ ආයි තින්ක් යූ වත් කියන ඔය වගේ පඬිත කතාවක්ම තමයි. කොයා ගැත දෙන්න. හදවතේ ලියන්න බැරි නිසා මම මෙතන මගේ නම ලියන්න. අපි එන්න. අපි එන්න. Bye. 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 මට නම් හිතා ගන්නවත් බැ මොහන් එක කතා කරන්න ලැබුණා කිව්වම. මේ බලන්නකෝ හස්සනේ ලස්සන. දැන් ඉතින් හරිනේ. ඕකනේ ඔච්චර ඇඬුවේ. අයියෝ පොඩකින් මට අමතකුණා. කොහෙද දුවන්නේ? Excuse me, Trevor. Yes, darling. මේ මගේ මොබයිල් නම්බර් එක දාගන්නවද? ඇක්ට් කරන්න මොකක් හරි චාන්ස් එකක් හම්බුනොත් මට කෝල් එකක් දෙන්න. Yes, I can. කොහොමද නම්බර් එක? 0-7-7-3-48-12-1-2-92. Okay. ඔයාගේ ෆොටෝස් ටිකක් ගත්තර කමක් නැද්ද? සමාන් සමාන් මෙයාගේ ෆොටෝස් ටිකක් ගන්න. ඔකේ. මෙම අහරි පොඩ පොඩ අහරි. ඕ මිස් මම මෙහෙ. වාගේ අමුතු ලස්සන තියෙන. මං ආසයි වාගේ ෆීචර්ස් වලට. ඔයා කොහරි වර්ක් කරනවද? මං පන්සලේ නැටුම් පන්තියක් ගන්නවා මිස්. ආ, very good. හැබැයි ඔයා රස්සන ගත්ත ක්‍රමෙත් නම් මං එච්චර මනාප නැහැ. මම අපේ අමුද ටච් අප් එකකට.
තේ එකක් කිල්ලුව නේද? කාලම හිටියනම් ඉවරයිනේ. දැන් අල්ලා මේ තේිනි. දුවත් ආවම කම්. යා කොයි වෙලාවේද කවුද දන්නේ? ඔය පිච්චර් ගහින්න කීයට ඉවර වෙයිද දන්නේ? අර නදී ළමයා තමයි යාවත් ඇදගෙන ගියේ. ඇයි නෝනේ? ඒ දින්න පොඩි ළමයි නෙවෙයිනේ. අනික මේ ගමේ හැමදාම චිත්‍රපට හදන්නේ නැහනේ. ඔන්න ඔහි බලලම ආපු ගාවේ. එහෙම කියලා හරියනවා ඈ. මේ යන්නේ නරකම කාලේ. දරුවගේ කේන්දරෙත් එච්චර හොඳ නෑලු. අපිටයි කියලා මොන දේටත් ඉන්නේ ඔච්චරයිනේ. ඒකයි මට තියෙන බය. මට වගේම ඒ දරුවටත් උපතින්ම කලාව පිහිටලා තියෙන එපාය. අපේ සීයතරන් හොඳ තීටර්කාරයෙක් මේ අහලගම් හතකවත් හිටියේ නෑලු. ඔයා ඉතින් ඔක හැමදාම ගහන පම්පෝරියනේ. දරුවට නැටුම් ඉගෙන ගන්න ආසයි කිව්ව හින්දා අවුරුදු ගාණක් ඒකට ඉඩ දුන්නා. දැන් ඔය මදේ? අපි දරුවව දැන් පිළිවිලක් කරන්න ඕනේ. ඉතින් කැමටික ලෑස් කරන්නකෝ. තාත්තයි දුවයි දෙන්නම එකයි. අන්තිමට ඉතින් මේ ගෙදර මම තමයි නරක. අප්පච්චි. දොසුටින් බැලුවද? කවුද ඇවිල්ලා හැමිටි? සඳ පෙරේරයි මහන් රාජපක්ෂ. ඇයිදු? සනීප නැද්ද? හුඟාක් මහන්සි පාටයි. නැතුවේ? වෙලළඟ ඉතින් අවු කාස්ටකේනේ. පැය ගානම අවුවට වෙලා ඉන්න ඇති. දැන්වත් ගිහිල්ලා මූණකට හොදගෙන එන්න. එහෙනම් අපි යමු කෑම කන්න. ඇයිදු? මොකද ප්‍රශ්නේ? අප්පච්චි, නිලියක් වෙනවා කියන එක නරක දෙයක්ද? නිලිය කියන්නේ කලාකාරියක් දරුවා. මං කියන්නේ ඒක ගෞරවණීය රස්සාවක්. කලාව කෙනෙකුට පිළිටන්නේ සරස්වතී දේවියගේ ඇල්ම බැල්ම තියෙනවා නම් විතරක්මයි. තේරුණාද? කෙනෙක් කරන කියන දේ ගැන හොඳ නරක තීරණය වෙන්නේ එයාගේ හැසිරීම පැවැත්ම අනුව. එහෙම බලනකොට කලාවේ විතරක් නෙමෙයි හැම රස්සාවෙම හොඳ නරක දෙගොල්ලොම ඉන්නවා. ඒකයි ඇත්ත. ඔය හැම දෙයක්ම කරන්නේ පෘථග්ජන මිනිස්සුනේ. ඇයි? ඇයි දුව මගෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවේ? නෑ අප්පච්චි, නිකන්. අපි යමු දුව කෑම කන්න. කොහොමද සමන්?
ෆොටෝ ටික අතර තියනද? ඔව් සර් මම මේ පත්‍ර වලට යවන්න ටික ලෑස්ති කරා. සාරා වන්ඩර්ෆුල් ෆොටෝග්‍රැෆර්. නියමයි. මේ පින්තූර ටික හරිම ලස්සනයි. මේ ටික කොපි ගාලා පත්‍ර වලට අරගෙන ලෑස්ති කරා. කවුද තමයි? මේ ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ද? නෑ සර්, අවුට්ඩෝර් ෂූටින් එකක් ගත්ත එක්කෙනෙක්. එයා මෙතන ඇවිල්ලා හිටියා. මේ ළමයා හරි පෙනුමයි මේ. මේ ළමයාට මැසේජ් එකක් කරින්ද අපේ අලුත් ෆිල්ම් එකේ ඔඩිෂන් වලට එන්න කියලා. මම මෙයා හඳුනන්නේ නෑ නේ සර්. ඉතින් කොහොමද එන්න කියන්නේ? සමහර විට ට්‍රේව් දන්නවා ඇති. ආන බලමු. හෙලෝ හෙලෝ ට්‍රේවෝ, කවුද මේක? වට් කර් මේ අවුට්ඩෝර් ලොකේෂන් එක ෆොටෝස් අරන් තියෙන්නේ. මොකද්ද එයාගේ නම? ඕල් රයිට්, නදී. නදී? ඔයා මේ ගර්ල් වඳුරනවද? යස්, වයි නොට්? ඇයි නොහ? කවදාහරි දවසක මං ජනප්‍රිය නිළියක් වුණාම මං එහෙම යනකොට ඉතින් ඔයත් මගෙත් එක්ක එයිනේ. මිනිස්සු මගේ දිහා බලනකොට මෙයත් යයි අඩි දෙක තුනක් උඩින්. බලමුකෝ බලමුකෝ. හරි දැන් කියන්න බලන්න, ඔයා කොහොමද නිළියක් වෙන්නේ? අපේ තාත්තගේ යාළුවෙක් ඉන්නවා, ෆිල්ම් ප්‍රොඩියුසර් කෙනෙක්. මං වැන්දේ නැති ටික විතරයි යන්නේ මට චාන්ස් එකක් අරන් දෙන්න කියලා. කොහෙද? අපේ තාත්තා ඉතින් කැමති නෑනේ මං ඒ වගේ ජොබ් එකක් කරනවට. ඒ වුණාට මං කවදා හරි දවසක රටේ නම්බර් 1 වෙනවා. ඒකට මං ඔයාලට හදවතින්ම සුභපතනවා. හැබැයි ඉතින් ඔක සෙල්ලම් ගමනක් නන් නෙමෙයි. හරි හරි කෙල්ලේ. මේ මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවද? ඔයාට කවදා හරි රඟපාන්න චාන්ස් එකක් හම්බුනොත් ඔයා මොකද කරන්නේ? අපි හිතමු මහන් රාජපක්ෂත් එක්ක කියලා. මං හිතන්නේ සුපුරුදු නැටුම් පන්ති කරගෙන ඉන්න එක ඇඟට බොන. අපෝ! ඔයාලා මම මෝඩියෙක්. මේ අහන්න. අහස ළඟයි වගේ පෙවුනට ඒක අල්ලන්න තියා බලාකුලකට ලං වෙන්නත් අපිට බෑ. ඒ කියන්නේ ආසයි බයයි. අපි හිතමුකෝ කරුමකට හරි වාසනාවකට වගේ ඔයාලට චාන්ස් එකක් හම්බුණා කියලා. එතකොට මොකද කරන්නේ? අම්මයි අප්පච්චි නම් කවදාවත් කැමති වෙන්නේ නැහැ. ඇයි? අප්පච්චි කොහොමත් කලාවට ආදරෙයිනේ. අකමැති වෙන්නේ මොකටද? ඒගොල්ලොත් කැමති නම් ඉතින්. නේ මන්ද. මම ඔයගෙන හිතලා නැහැ. මේ මාරුති බහයි හලෝ.
තැටියෝ අර වගේ දීවුල් බීම් එක හදාගෙන ඉන්නකොහනේ ඒක මාර රහයි ඇත්තද අනේ නේ පතරගාන එපා හරිද මං හදාගෙන ඉන්න සමේ ඉක්මනට හා සොරී මට එකපාරට අඳුරගන්න බැරි වුණාට ඔය කියන්න නදි ඔයාට ගුඩ් නිවුස් එකක් තියෙනවා කියන්න ඇයි මොකන්ද ඔයාට හොඳ chance එකක් වදින්න යන්නේ ඉතින් කියන්නකෝ බලන්න මොකද්ද අපේ ඩිරෙක්ටර් ඔයාගෙන හැවුවා ඉතින් මම ඔයාලට කතා කළේ ෆිල්ම් එකේ ඔඩිෂන් එකට එන්න කියන්නේ ඒ කියන්නේ අලු චිත්‍රපටයේ රංගපාන ඉන්ටර්වියු එකට ඒ කියන්නේ මගේ ෆොටෝස් දැකලාද? Yes. අපි එක මේන් රෝල් එකට අලුත් කෙනෙක් ගන්න යනවනේ. මේ වැඩේ කෙරෙයිද ට්‍රෝ? ඔයාගේ ඇක්ටිං හැකියාව හොඳ නම් අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අනිවාර්යෙන් ට්‍රෝ. අනිවාර්යෙන්. දැන් ඉන්න හැමෝටම වඩා හොඳට මං ඕන චරිතයක් කරලා පෙන්නන්න. Then I think you are so lucky. මේක සිලෙක්ට් වුණත් ඔයාලා ලොකු ගමනක් යන්න පුළුවන්. මේ ට්‍රෙවෝ මං කවදද දෙන්න ඕනේ? ඒක මං ඩිරෙක්ටර්ට කතා කරලා ඔයර දිනේ දන්නන්න. ඕකේ? බොහොම ස්තුතියි ට්‍රෙවෝ. බොහොම ස්තුතියි. මට හිතා ගන්නවත් බැ. බයි.